दिनेश शाफ्ट घातने संबंध उन सिद्धवीम दामय मेवेदी विनाश्म पैतिकड़े कटे योमु वेमिन पावती नवा मेवेदी पुलिस माध्य प्रकाश कबर असंधान करन आकारे टे ब्रायन थॉमस समगिन करन लद प्रश्न किरीम वेलदी मेवन विट अहु पिलिबंद सेकेल कल है कि आकारे सिद्धवीम वार्ता बनने नह रात्रि दहाय तिहट अवसान हुस्म पद हेलन दिनेश शाफ्ट अभिरहस गोन्नात्म इतिर कल तमय मेवेलावे निकमिलायान्ने විශේෂයෙන්ම වාර්තා වෙන තොරතුරු වලට අනුකූලව දැන් බ්‍රයන් තෝමස් කියන් පස්සේ විශේෂයෙන්ම ඒ සමගාමීව ක්‍රිෂ් පෙරේරා ඒ කියන්නේ මේ වෙලාවේදී දිනේෂ් ශාෆ්ටෝ බේරා ගැනීම සඳහා ගියපු පුද්ගලයා ඔහුගෙනුත් මේ වෙනේට දීර්ඝව ප්‍රශ්න කිරීමක් සිදු වෙමින් පවතිනවා දැන් 2019 මාර්තු 20 වෙනිදා තමයි බ්‍රයන් ටෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන්න දිනේෂ් ශාෆ්ට කටයුතු කරේ බිලියන 1.4 ක ගනුදෙනුකට අදාළව තමයි මේ ක්‍රියාවලිය දියත් වෙන්නේ ඇත්තටම බීටී කියලා හම්බෙන්න ගිය බ්‍රයන් තෝමස් ද කියන කාරණය පිළිබඳ මේ වෙදි සංවාදයක් ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි දිනේෂ් ශාෆ්ට් ද්‍රියදුරෙක් නැතුව තනිවම වාහනය ධාවනය කරගනිමින් මෙයාව ගමන යාම පිළිබඳවද මේ වෙද්දි මතුවන්නේ සැක සංකාවක්. පැය භාගයකට ආසන්න කාලයක් ඇතුළත තමයි ඔහු නිවසින් පිටවලා ගිහිල්ලා මේ සියලුම සිදුවීම් දාමය සිද්ධ වෙන්නේ. මේ අතරතුරේදී තමයි තවත් සුවිශේෂී දෙයක් බවට පත්වන්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාගාර නිලධාරීන් දිනේෂ් ශාෆ්ට්ගේ මෝටර් රථයේ සියුම් පරීක්ෂාවක් සිද්ධ කරමු. මෙන්න මේ සියුම් පරීක්ෂාව කරද්දී ඔවුන්ට හඳුනා ගන්න ලැබෙනවා රෝම කූප 4ක්. රෝම කූප 4 සියුම්ම උණු පරීක්ෂාවෙන් හඳුනාගත් අතර මේ රෝම කූප 4 දිනේෂ් ශාෆ්ට්ගේ ඝාතනයේ සුලමුල හෙලි කරාවිද කියන දේ පිළිබඳ තමයි දැන් විශ්වාසය තවන්නට සිදුවන්නේ. ඒ වගේම තමයි සර්වියට් එකක් මේ රියදුර අසුනෙන් ගත්ත කෙනි සාම්පලය සහ ඔහුව ගැට ගහලා තිබුණු ප්ලාස්ටික් කේබල් ටයි එක දැන් මේ වෙනකොට විශේෂ පරීක්ෂණයට ලක් කරනවා. මේ ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කරන්න නියමිතයි DNA පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂකවරයාට. ඒ අනුව ඝාතකයා පිළිබඳ බොහෝ දුරට තරතුරු විද්‍යාත්මක සාධක සාක්ෂි හෙළිදරව් කිරීමේ හැකියාවක් මේ වෙද්දි පවතිනවා. මේ රෝම කූප 4 කුමන ආකාරයකින් මේ පරීක්ෂණය විසඳාවිද කියන දේ පිළිබඳ අපි දැස් දල්වා බලාගෙන සිටිනවා. අනිත් දේ තමයි මේ දිනේ ශාෆ්ට් ඇතුළු ශාෆ්ට් ෆැමිලි එකට අගතියක් වෙන විදිහේ ප්‍රවෘත්ති පළ කරන්න එපා කියන ඉල්ලීම අපි සිදු කරනවා. විවිධ බොරු කියන මේ බඩවි බොහොමයක් තියෙනවා. ඒ තැනට යන්න එපා. මොකද පීඩණයකට පත් වෙලා පීඩිතව ඉන්න ජනතාවකට තව දුරටත් ඒ වගේ දේවල් වලින් පෙළන්න ගත්තාම ඒක බරපතල ඛේද වාචකයක්. අනෙක් පසින් තමයි මේ මොහොත වෙන විටදී ඉහළ පැලැන්තියේ සිටින ව්‍යාපාරික ප්‍රජාව අදිසි ලෙස කලබල වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක. ඒ කියන්නේ කොළඹ හත මල්පාරේ ඉන්න දිනේෂ් ශාෆ්ට්ව මේ විදිහට ඝාතනය කරන්න කටයුතු කළා කියන්නේ මෙතනින් එහාට මේ රටේ ඉන්න ප්‍රභූ පැලැන්තිය මේ ව්‍යාපාරික පැලැන්තිය යම් ආකාරයක අනාරක්ෂිත තත්ත්වයක සිටිනවාද කියන දේ පිළිබඳ මේ වෙනිට ඔවුන් අතර සංවාදයක් ගොඩ නැගිලා දිනේෂ්ට වෙච්ච දේ හෙට අපිට වෙයිද දිනේෂ් එංගලන්තේ තමයි වැඩිපුරම කාලය ගත කරන්නේ ඒ තත්ත්වය තුල මේ වෙන විටදී ඉහළ පැලැන්තියේ ව්‍යාපාරික ඉහළ ප්‍රජාවගේ මේ වෙන විට ලොකු කැළඹීමක් ඇති වෙලා තිබෙනවා මේ සිදුවීමත් එක්ක ඒ නිසා ඔවුන් මේ ලංකාවෙන් රටින් පිට වෙන්න යන තැනපත් වුණොත් ඒක ඛේද වාචකයක් ඒ නිසා ඔවුන් ආරක්ෂිත බව තහවුරු කරමින් ඔවුන් මේ රටේ රඳවා ගැනීම සඳහා යාන්ත්‍රණය සකස් වෙන්නට ඕනේ අපේ රට ඛේද වාචකයක් මේ වෙනකොටත් ඔබ දන්නවද කැලණිගඟෙන් හම්බ වෙනවා පහළ කොටස සිරුරේ නැති මල සිරුරක් දැන් ඒක මොකද්ද හේතුව කියන දේ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා කවුරුන්ද මෙතන ඉන්නේ කියලා ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට තවත් මල සිරුරක් හම්බ වෙනවා දැන් මේ විදිහට මල සිරුරු දිගින් දිගට හම්බ වෙන්න පටන් ගත්තාම මොකද්ද මේ රටේ ඇති වෙන తత్వය අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ රටක් ආරක්ෂිත වෙන්න ඕනේ ඩෙඩ් බොඩිස් දෙකක් මේ වෙද්දි හම්බලා තියෙනවා එකක් හම්බ වෙන්නේ විලදෙනිය ප්‍රදේශයේ කලවාණෙන් විලදෙනිය प्रदेश आश्रित खलवान प्रदेश पिरी मे विधि मलसी हमें अमतर कलनी गंगावे बिल हम इन पहाल मलसीुरा नति पहाल को नति मलसीुरा तेरूंगा කයිවාරු මොනවත් ගහන්න දෙයක් නැහැ නීතිය තහවුරු කිරීම තා ඉක්මනින් සිවිදී යුතුයි නැතිනම් මේක පුරුද්දකට යාම තුල මේ ඇතිවන ඛේද වාචකය බරපතල තත්ත්වයක් නිර්මාණය කරනවා ඒ නිසා දිනේෂ් ශාෆ්ට්ලා වැනි ව්‍යාපාරික පලන්තිය සහ අනෙකුත් එදිනදා ව්‍යාපාර කටයුතු කරන සාමාන්‍ය ජනතාවගේ ජීවිතත් ආරක්ෂා වන විදිහට ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා නැතිනම් බන්නේ රට අරාජකත්වය කරා ගමන් කිරීමයි